और अपने, और, अपने और अपने पैरों पे खुद खड़ा होना चाहता हूँ मैं अपनी जिंदगी खुद बनाना चाहता हूँ और अपने पैरों पे खुद खड़ा होना चाहता हूँ मैं अपनी जिंदगी खुद बनाना चाहता हूँ और अपने पैरों पे खुद खड़ा होना चाहता हूँ मैं तेना कह रहा हूँ मैं अपनी जिंदगी खुद बनाना चाहता हूँ और अपने पैरों पे खुद खड़ा होना चाहता हूँ एक आरते तमाई मम मगे जीवित ම කියන්නන්නේ හෙමන්නතාම් මමම බනානා චාහතා හු සාමාන්‍ය මංගෝගලන්ඩකිෝ බනානා කියර කියන්නේ ම හදාගන්නවා කියා අර්ථයයටකොට මෙතන කියන්නේ මටත් මගේ ජීවිතය තනියම හදාගන්න ෝහි සහ අපනේ පේරෝම්ප මට මගේ කකුල්ම අපනේ පෙරෝම්පර් හුත්. මමම කඩා හෝනා චාහත්තා හො. මට මගේ කක්කුල් දෙකෙන් තනියම හිටගන්න ඕන කියෙ එකයි මෙතනති අර්ථවත් පෙන්නේ. <m> ො තුम् ක ह තුुम् මෙතනද කියන්නේ ආකන් කෝල්තා ह ෝ තුुम्ें देखना चाहතා ह ආකෙන් කියලෑන කෝල්තා කියන අරිනවා කෝල්තා හ මේ මම කියනක් කෙන කරන්නේ හමුමවලි මාක අවසාන වෙලා තියන මම කියනක් කෙන කරන්න නිසාකොටආකෙන් කෝල්තා හ ඇස් දෙක අරින කොට थෝ මෑ තුම් හ තුන්කෝ එහෙමන්නත ඔයාව දෙක්නා චාහත්තා හො මට ඔයාව තමයි දකින්න ඕනේ හමනද තමට ඔාව තමයි දකින්න අවශ්‍ය එමනත ම ාව තමයි දකින්න කැමටි කියනටය මෙතන තියෙන හයි ඇස් දෙක අරනකොට ඔයාව තමයි දකින්න ඕනේ කියලයි කියන්නේ මෑ මේ තුන්ටන්න චාතිුසුවිමෑ මේ තුන්තුන්නා චාතිුසුවිමෑ මේ තුන් ින්න ාතියහසුවිීත් මෑ මම තුම්සේ මෙිල්නා චාහති හෝ. මට ඔයාාව සුම්බවෙන්න ඕනේ. මට ඔයාාව මුුණ ගැසෙන් ඕනේ. අද පාඩම තමයි චාහතා කියන මේ වචන ගැන. ඔගලන්ට මත කැතිමම් පලවෙනිදවසේ මේ වර්තමාන කාලවාක්‍ය ගැන කියලා වෙනකොට. මංකිව අපිට තව මේ ක්‍රියාපත දෙකක් ගැ ඉගෙන ගන්න තියන වර්තමානය කාලය එකක් තමයි සත්තා අනික තමයි චාහතා කියා. කොට මේ චාහතා කියන එක තමයි අදන්මං කියල දෙන්න හදන්නේ චාහතා කියන වාක්‍ය රටාව ගැන කියනකොට මේ කාර අපි සක්තා කියලා අපි ගෙනගත්ත වා්‍ය රටාවටම සමානයි. සක්තා එක කියදදි පුළුවන් කියන අර්ථය තමයි ඒක කැබ් වෙලා තිත්්බේ. මට යමක් කරන්න පුළුවන් කියද්දි මට ගීත ගයන්න පුළුවන් මෑ ගාන ගා සත්තා හෝ හැමනත මෑ ගනාා ගා සතති හෝ. හැබයි මට කියල කිව්වට අපි මුහේ කියල කිව්ව නෑනේද ඉතින් අන්නේ වගේම තමයි මේක වර්තමාන කාලවාක්‍යයක් හොඳ ඉතිං ඒක නිසා අපි මේ වාක්‍ය ගොඩනගා ගන්නේ අපි අනෙකුත් වර්තමාන කාලවාක්‍ය ගොඩ නගා ගත් පිළිවලටම තමයි හොඳ දැං චාහතා කියල කියන්නේ අපි ඉදිරියේදී මේ වෙනකොට මේ චාහතා ගැන මම මගේ YouTubeපෂන එක වීඩ එක දාලා තියෙනවාම් ඒත් සමගම ඔබලන්ට ඇහිල් ඇති චාහියේ කියල වචනය. හරි චාහතා චාහියේ. එතකොට මේ චාහියේ එක වෙනම වාකරටාවක්. චාහතා කියල කියන්නේ වෙනම වාකරටාව. හොඳද මං චාහියේ ගැන කතා කර අදිමං ඒ ගැන කියන්න. චාහතා කියල කියන්නේ වර්තමාන කාල ප්‍රියා පදයක්. චාහතා කියල කියන්නේ. මේ ජාහතාාවලින් එහි අර්ථය තමයි අපි යම් කිසි දෙයක් අපි සමහර කරන දේවල් තියෙනවානේ අපි සමහර දේවල් කරන්න නිකම් කරන්න ඕනේ නිසා කරනවා. හරිද හැබ ඒවට එච්චර කැමතිනෑ එවනට කරන්න ඕනේ මොකද අපිට යම්ග අවශ්‍යායේ දේවල් කරන්න අවශ්‍යතාවයක් ඉන්න අපි කරනවා. හැබැයි සමහර දේවල් තියනවා අපි හරි ආසාවෙන් අපි හරි කැමැත්තෙන් කරන දේවල් තියෙනවා ඉතින් අන්නේඒ වගේ අපිහරි ආසාවෙන් කැමත්තෙන් කරන දෙයක්. අපිට ඕනෑ අපිට ආවශ්‍යයි කියල කියන්න. අපි මේ චාහතා කියන ක්‍රියාපදය භාවිතා කරනවා. අපි කොහොමද මේ චාහතා කිය ක්‍රියාපදෙන් වාක්‍යයක් හදාගන්නේ අපි ඉතමූ මේ කළුපාටිංලීලා තියෙන්නේ අපි නාමපදයක් වෙන්න පුළුවන් හමත්න්නදං සර්වනාමයක් පවෙන්න පුළුවන් නාමපදෝවලො දන්නවා බල්ලා පෝසා සාමා්‍යි මල්, ගේ ඔය විදියට ඕන තරං නාම පදගන්න පුළුවන්. සර්වනාම මාම ඔහු අපි ඔයදද සර්මනාම. ඒ සර්වනාමයක් හරිනාම පදයක් අරගන අපි චඒකට පුළුවන් නාම පදයක් එහෙම නැත්තං ක්‍රියන් නාමයක් සම්බන්ධ කරලා ඉට පස්සේ මේ චාහතා කියන පදෙත් අ සක්තා සත්තය ශක්ති වගේ. මේ චාහතා කියන පදෙත් චාහතා චාහති චාහතය කියලාර. අනිකුත් ක්‍රියාපද වගේම වෙනස් වෙනවා. ඔකළු දන්නවා ක්‍රියාපදයේ ඒක වචන ස්වරූපය තමයි චාහතා කියල කියන්නේ පුර්ෂලිින්ගේ ඒක වන ස්වරපය චාහතී කියල කියන්නේ ස්ශ්‍රීලිංග ස්වරූපය චාහත්තේ කියල කියන්නේ පුර්ෂලිංග භෝජන ස්වරූපය. සහ මේක වර්තමාන කාලවාක්කයක් නිසාවෙන් අපේ සහ ක්‍රියාව. ඒ අදාළ සහයක ක්‍රියාවට අනුව වාක්‍ය අවසාහන කරන්න ඕනේ. උදාහරණයක් විදිහට, අපිට යමක් ඕනි යමක් අවශ්‍යයි කියලා කියන කොට මේක කියන්න ආකාර දෙකක් තියනවා හරි හැබයි අපි සහර දේවල්වලට හරි කැමති හරි ආසයි අපට අපි කැමත්තෙන් අප ආසාවෙන් අපිට දෙයක් ඕනනං ඒක කියඩ අපි මේ චාහතා කියන වාකරටාව පාවිතා කරනවා මම කිය යි මම පුළුවන් කියලා තමයි සක්තායක හදාගත්තේ නේද මේ වාක්‍ය රටාවත් අන්න ඒ ටිකම තමයි. දැන්මට මට අලුත් ඇස්කන්නාඩියක් ෝනි කියලයි කියන්න ඕනේ. හරිත හැබැයි මේවාක්‍ය රටාවත් මට කියලති පට හැමතිස්සෙම මේ චාහතා එක්කෝගුලො හොඳට මතකතියාගන්නටර් කියල කිව්වට කෝවිභක්තිය භාවිතා කරන්නේ නැත. හරිත අපි දැන් උත්සාහ කරමු මේවාක්‍ය හදාගන්න. මට අලුත් ඇස් කන්න්නාඩියක් ඕනේ ඇස් කන්නාඩයට හින්දි භාෂාවෙන් කියන්නේ චශ්මා කියලා හරි තැන් අපි ඕට පුොළුවන් ඉදර අප මේ වාක්‍යය හදා ගනයයාමු මට වාක්‍ය පටන්ගන්න ඕනෙ කොහොමද කියලා කියන්න මේ නොයා චස්්මා අලුත් කියන එකට අපි හින්දි භාෂාවෙන් කියන්නේ නයා කියලා හරි එතකොට නයා මේක විශේෂණ පාදයක් එතකොට මේ ශේෂණ පදයක්ත් නයා 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 නයි නයේ කියල වෙනස් වෙනවා මෙච්චා ඒක වෙනස් වන්න කොහොමද මුගගේඩ නෝදඒක වෙනස් වෙන්ඩ ඕනේ අඇද කන්නාඩිය රි මොකක්ද කියනවාය කියලගවේ චශ්මා කියවා මේ චශ්මා කියන වචනය පූර්ෂලින්ගේ ඒක වචනයි එහෙෙනම් මට ඔයා කියන්න මම පාවිතා කරන්න ඕන විශේෂණය කොහොමද නයාද නායා නයා චශ්මා ඕ අවශ්‍යහි කියලා කියන්නේ එතකොට අපේ මොකද මෙතැනින් භාවිතා කරන්නේ මම කියනෙක්ෙනා පිරිමි කෙනනෙක්නා ච චාහතා ද මම කියලනවාකේ පටන් ගත් අන්න මේ වාක උක්තේ තවයි මම කාඩඩිය මටන එනම් කොහොමදා පිවර කරන්න එම් අදැවාට කියන්න මට ස්කාන්නාඩිය කෝනික කියල කොහොමද කියන්නේ මේ නෑ ටශමා රහතා හෝ මේ නෑ ශශ්මා චාහතතා හට අලුත් සාරියයක් කෝණි කියලා ඔක්කටම කලින් කියන්න වා සාරයට කියන්න මකක්ද කියලලා හින්දිය කියන්න දන්නවාද සා අඩි සාඩී කියන වචචනය ශ්‍රීලිංග වචනය දැන් මට කියන්ඩ මට අලුත් සාරයක් කෝනිි කියල කොහොමද කියන්නේ දැන් නයි සා ඇයි නයි වනේ රරි ගෙනෙ ශ්‍රීලිංගයි සාඩී හදන්න මම කියන කෙන දැගෑ හරේ හ හරියටම හරි මේ නැයි සාඩී චාහති හ ඇදැන් ඔබලන්ට තේරෙන්න්න ඇති මට අලුත් සාරියක් කෝනනි කියලා කියනකොට මෑ නයි සාඩී චාහතති හ මට අලුත් කන්නාඩියක් ඕෝනිි කියනකොට මෑ නයා චශ්මා චාහත හෝ අප හිටම ෑැනු කනෙ කිව කියලා මටලුත් කන්නාඩියක් ෝනනි කියෙ හෙනකොම නමේ නයා චශමා චාහතීහමු. හරි මේ නෑ චශමා චාහන්තී හ. ඊට පස්සේ යා බයියා එම නැත්තම් බායි හරි බායි අයි අට වාහනටම කද කියන කෙලෝ දාන්නද හිඳ භජාවන් කියන්න. ෝඩරඩී ඊට පස්සේ? අයියට වාහනයක් කෝනි කියලපු පහම කියන්නේ චාහොත්තාහ දැවාගේ හදල කියන්න බායි ගාඩික් හතාහ හරියටම හරි භායි ගාඩිී චාහතා හේ ඇයිමතන හෙවනේ මට කියන්න බබ භායි ඒක වචචන හරි භයි ඒකලචන නිසා තමයි අපේ සකක ක්‍රියාවත් ඒක වචනෙන් තියාගත්තෙන් ඊට පස්සේ නවකතා පොතට හින්දි භාෂාවෙන් කියන්නන්නේ උපා්‍යත් කියලා ීච අයියට කියද විභක්තියක් එන්නද අන්න ඒක තමයිවා කිය මකාද කිව්ව කලින් මේකෙ ටර්ස් කියල තිබ බඩාර සක්තා එකේ වගේමහෝ විභක්තිය එන්න නෑ වඩටමාන කාල ක්‍රියාපදයක් තමයි චාහතා සහ සක්තා කියලා කියන්න. ඉතින් මේ වාග්‍ය රටාත් දෙකේ ඇතිම මට පුළුවන් සහ මට ඕනෙ කියලා කිව් වට ට එකට ඒ කියල තිබ බටාි ෝව ක්තිය දාහන්න නෑ අඒ එක යොගල මතක තියාගන්න ඕන තෙරනාාද අක්කට නවකතා පොතට තමයි උපන්‍යාස් කියලා කියන්නේ අයවාත පොට නවකතා පොතක් කියෙකට උපන්්‍යාස් කියල දාලා වාක්‍ය හදන්න බලන්න තේතිේ උපන්‍යාස් චාතා චාහත හැ හර්යට මහරේ. දීදී උප්‍යාස් චාහති හ දැන්හවි මේ වාක්‍ය හදමු. මට හින්දිි කරගන්න ඕන කියලා පොමද කියන්න ඉන්න සා හ. හොඳ එනෑ. හින්දී පඩනා ඒම නැත්තං සීක්නා දෙකම ගන්න පුළුවන්. අපි දැන් මෙතැන ඉගෙන ගන්නවා කියලනේ. තියනෙ ඔන්න මේ වගේ තැනකදී. ඉගන ගන්නවා කියන තැනකදී. අපි ක්‍රියාපදයන මේ නිදාා මේ වගේ තැනකද. ක්‍රියා නාමය තමයි චාතියකට ඉස්සරහින් දැම්මේ. සක්තායක මොකක් දැන්නේේ ක්‍රියාමූලය නේද. තැබයි මෙ තැන විදාාන්නේ ක්‍රියානාමය මේ හින්දී. සිීක්නා කියල අපි ගමු මෑ හින්දී සිීක්නා කොහොමද එන්න ා තා හ මම හිදිිගන ගන්න කැමදී කියලා පිරිමි කෙනෙක් කියන්න කොහොමද මේ හිදී සිීක්නා චාහතා හක ගෑනු කෙනෙක් වන මම හින්දිිගන ගන්න කැමදයි කියල එෙම නත්තම් මට හිදිිගන ගන්න ඕන කියල කොමද කියන්න ාෝ ාහද හ හරි? ඔය විදිට තමයිඒ එක වෙනස් වවෙන්න ඔහුට කියල කියදදි ඔහුට හින්දී ගෙන ගන්න ඕනේ හෙමනත්තන් එයාට හින්දි ගෙන ගන්න ඕන කියලා කියද්දේ අපි මොකක්ද භාවිතා කරන සර්වනාාමය බහ වහ කියන සර්වනාාමේ එතකොට ඔහුට හින්දිී ගන ගන්න අවශ්‍යයි කියල කියද අපි කොහොමද කියන්නේ හරියටම හරියි වහ කියලවාගේ පටන් ගත්ත නිසා මොකක් තැනත හයිවි ක්‍රියාව හ එතකොට හින්දී සික්නාා චාහතාහ ල හිදි සික්නා ශාතිී පොකාරියට මායහනවා ළඟ දවස මැතේස් කරන්න කහොමද එයායට හින්දි කරගන්න අවශ්‍යයි හින්දී සික්නාා චාහතිය එහෙම නැත්තාම් හෝ හිදී පඩනාා චාහති හ අපිට හින්දී කනගන්න අවශ්‍යයයි කියලක් අපි කොහොමද කියන්නන්නේ හොම හ. ना चाह खारीයට महारी मुකद हम කියලवा्य පටන්ගත්ත නිසාවෙන් अी अේ चाहता කියने एकත් අපි मुखदद කන්නේ ඒකත් අපी बहुवाचනंති्यागाන්න हम කියने बहुतवाचनय में एक නිසා. හයක ක්‍රියාවත් අපි බහ වචනෙන් තියාගන්නවා එතකොට අපිට හින්දී ඉගෙන ගන්න අවශ්‍යයි කියල කියන්නේ අපිට හින්දදි ගන ගන්න අවශ්‍යයි කියල කියන්නේ හම් හින්දී සිීක්නා චාහතයහ එතකොට අපි කියන කට්ටියත් යැනු කට්ටියක් නම් අපි කොහොමද කියන්නේහම් හින්දී සිීගනා චාහතිීහ එහෙම නැත්තං අපිට කියන්න පුළුවන් හම් හින්දී පඩ්නා චාහති හැ කියා අපිට පාක්්‍ය හදාගන්නත් පුළුවන් හරිද සමන්ත ඉන්දිිගන ගන්න ඕනනි කියලා සමන් හින්දී සිීක්නා චාහත්තාහ හරියටම හරි චාහතා ඇයි චාහතානේ සමන් කියන්න එක්තිනෙට ඒක නිසා නි ඒක වචචනයි ඒවගේම පිරිමි කෙනෙක් නිිතා චාහතා වනා සමන් හින්දී සිීක්නාා චාහතා හැ සමන් හින්දී සිීක්නා චාහතාහ. හැබයි දැන් අපිට කියන්න ලෝනේ. මට හින්දිිගන ගන්න ඕනෙ කියලා කොහොමද කියන්නේ කියන්න බල සාමාහි සාමා ඉන්දී සිීක්නා චාහත්තිහය ඇයි සාමාමස්ශ්‍රීලිින් ග නිසා අපි චාහත්තී කර ගත්තා ඊට පස්සේ මේකත් තොයාම කියන්ද මට කියන්න ඕනේ ඔයාට කතා කරන්න අවශ්‍යයි කියලා ඔයා කිය අපි හින්දියවෙන් තුම් කියලගමු තුම් කතා කරනවට මොකද කියන්නේ කතා කෙනටම කාද කියන්නේ උඩින් ඔන්න කියල දුන්නා බාත් පාත් කරනා කියයි කියන්නේ තුම් බාත් කරනා චාහතේ හෝ. අරියටම හරි චාහතේ චාහතේ දැම්මයි තුම් කෙන්නේ බහ වචන ක්‍රියාපට ඉරසෙ තුම් එක සහයක ක්‍රියාවම හෝ තුම් බාත් කරා ශාහතය හෝ ඉ පස්සේ තුම් කියනෙ ැන ගැහනු කෙනෙක් එකක කොමට හැදැන්නේ. තුම් බාත් කරන්නා. හදහ තුම් බාත් කරන්නා චාහතති හෝ දැං ෝගල්ලන්ට මංඉක් මන්ටික්මටරගෙන ගියා ටර් කියලා තිබ්බට මේකේ වර්තමාන කාල ක්‍රියාපද දෙකක් සක්තා සහ චා හතා කියලා කියන්නේ ඒ නිසා වෙන් ටර් කියල තිබ්බට කෝව භක්තිය එන්නේ නැහැ පර්තමාන කාලවාකයක් හදාගන්න විදිටමයි හදාගන්නේ අපිට නාම පදයක් යොදාගන්නත් පුළුවන් උදාහරණයක් විදිහට මට අලුත් ඇස්කන්නාඩයක්ක් ොන නාම පදයක් තරයි තියනෙන මෙතන ක්‍රියාපාදයක් නෑ මට ඇස්කන්නා ඩ කෝන සමන්ට අලු ඇස්කන්නාඩියක් ඕෝනේ සමන් අයා චශ්මා චාහතා හැ කිය අපිට ගන්නත් පුළන් මේ නයා චශමා චාහතා හු චාහත හ කියල ගන්න පුළුවන්. හරිද එහෙම නැත්තා අපිට ක්‍රියානාමයක් තාගන්න පුළුවන් එතකොට ක්‍රියානාාමයක් දාගන්න කොට මේතන ක්‍රියාපදයක් කෝඩඩී තියෙනවනේ මොකක්ද ක්‍රියාපදය තියෙන්නේ ක්‍රියාපදයක් තියෙන නිසා චාහතා චාහතී. ක්‍රියපදයක් කියන නිසාක් අපි ක්‍රියානාමය වෙනස් කරන්න ඕනි නෑ ක්‍රියානමයන් ඒන් මමදාගන හඩි ක්‍රියානාමය මමදාගන චාතා චාහත කියලා අපියකත් වෙනස් කර ගන්නවා ඉතින් ඔය විදිර තමයි අපිට දෙයක් අවශ්‍ය ඕනෑ කියලා හිදි භාෂාවෙන් කියන්නේ.